කොහොමද යාළුවනේ මම අද වීඩියෝ එක අරගෙන එන්නේ A-level කරන නංගිල මල්ලිලට A-level කරන නංගිල මල්ලිලට කිව්වට A-level maths කරන අයට එහි කෙනුත් A2 B1 එකක් එහෙම නැත්නම් A3ක් එහෙමත් නැත්නම් ABC වගේ ලොකු රිසල්ට් එකක් දාන්න ඉන්න කෙනෙක් කීයටවත් මේ වීඩියෝ එක බලන්න එපා මොකද මම එහෙම ලොකු රිසල්ට් එකක් දාපු කෙනෙක්වත් මීටරයක්වත් එහෙම නෙමෙයි මම මේ වීඩියෝ එක කරන්නේ ෆස්ට් ෂයි ෆේල් වෙලා ඊට පස්සේ සෙකන්ඩ් ෂයි කරගන්න දෙයක් නැතු වෙන කෙනෙක්ට එහෙම නැත්නම් ෆස්ට් ෂයි එකේ තව මාස 3යි 4යි එක්සෑම් එකට එහෙම කෙනෙක්ට ඒ නිසා ඒ වගේ කෙනෙක් විතරක් වීඩියෝ එක බලන්න හරි මුලින්ම කියන්න ඕන සබ්ජෙක්ට් තෝරගන්නකොට අම්මා තාත්තා කියන නිසා අපේ අම්මා කියනවා මැත්ස් කරන්න කියලා අපේ තාත්තා කියනවා මැත්ස් කරන්න කියලා එහෙම කරන්න එපා බයෝ කරන්නත් එපා තමන්ට පුළුවන් තමන්ට ලේසි සබ්ජෙක්ට් එක තෝරගන්න මොකද නැත්තම් අම්මවත් තාත්තවත් එන්නේ නැහැ තමන්ට ඒ ලෙවල් එක්සෑම් කරගන්න ගියන් පස්සේ ලොකු පීඩනයක් තේරෙනවා අනිත් එක තමයි ඕ ලෙවල් වලට A9ක් A8යි B එකක් එහෙම ලොකු රිසල්ට් එකක් ආවා කියලා ආ මම මැත්ස් කරන්න ඕන මම බයෝ කරන්න ඕන එහෙම කියලාත් කරන්න එපා මොකද ඕ ලෙවල් මැත්ස් වලට වඩා ගොඩක් මේ ලෙවල් මැත්ස් ඊට වඩා ගොඩක්ම අමාරුයි මට තේරෙන විදිහට ඒ නිසා තමන්ට ලේසි කරන්න පුළුවන් කියලා හිතන සබ්ජෙක්ට් එකක් කරන්න මම ඔයාලට කියන්න ඕන පොයින්ට් ටිකක් පොතක ලියාගෙන තියෙන්නේ මට තුරු නෑ එහෙම කියලා ඒ නිසා දැන් ඔයාලා A-level කරන කෙනෙක් නම් මේ රටේ තත්ත්වෙට එක්ක ක්ලාස් යන විදියක් නෑ බස් නෑ පෙට්‍රල් නෑ එහෙම ප්‍රශ්නත් එක්ක ඔයාලට ඔන්ලයින් ක්ලාස් යන්න වෙන්නේ ඒකට සිග්නල් නෑ හරියට ඒත් ඇත්තටම ඔන්ලයින් ක්ලාස් යනවයි කියන එක ෆිසිකල් ක්ලාස් යනට වඩා ගොඩක්ම සාර්ථකත්වය මදි ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ නේ දැන් ඔන්ලයින් ක්ලාස් ඉන්න වෙන්නේ ෆිසිකල් ක්ලාස් යනකොට තියෙන වාසිය තමයි එතනින් යාළුවෝ ඉන්නවා ඊට පස්සේ සර්ලා පේපර් කරවනවා අපිට ඉස්සර තිබුණේ යාළුවා දැන් තිබුණ ප්‍රශ්නක් තමයි යාළුවාත් එක්ක මේ ක්ලාස් එකට ගිහිල්ලා ඉන්නකොට ඕන දැන් පේපර් එකක් දෙනවා පේපර් එක දුන්නාන් පස්සේ යාළුවට ලකුණු තියෙනවා 50ක් විතර අපිට තියෙන්නේ 20යි 25යි යාළුවට වඩා ගොඩක් අඩුයි එතකොට අපි ගඩා වැටෙනවා අපිට බෑ එහෙම කියලා එහෙම හිතන්න ඕනේ තමන් එක්ක තමයි තරඟේ තියාගන්න ඕන ඔයා දැන් කිසි දෙයක් පාඩම් කරපු නැති කෙනෙක් නම් කිසිම දෙයක් බෑ අනේ මම ඒ උනාට එක්සෑම් කරගන්න ඕන කියලා ඔළුවේ මනසෙන් වැටලා ඉන්නවා නම් මුලින්ම කරන්න ඕන තමන්ට තියෙන සබ්ජෙක්ට් තුන මොකද්ද ෆිසික්ස් කෙමිස්ට්‍රි ඊට පස්සේ කම්බයි සබ්ජෙක්ට් තුනෙන් එක සබ්ජෙක්ට් එක තමන්ට තේරෙන ලේසි සබ්ජෙක්ට් එකක් තියෙනවනේ මට ලේසි වෙලා තිබුණේ කෙමිස්ට්‍රි ලේසි කියන්නේ මේ අනිත් දෙකට වඩා සාපේක්ෂව පොඩ්ඩක් පුළුවන් වෙලා තිබුණේ කෙමිස්ට්‍රි. ඉතින් මුලින්ම කරන්න ඕන තමන්ට ලේසි සබ්ජෙක්ට් එක මොකද්ද කියලා අඳුර ගන්නවා. සමහර අයට කම්බයින් පුළුවන්, සමහර අයට ෆිසික්ස් පුළුවන්, ඊට පස්සේ සමහර අයට කෙමිස්ට්‍රි පුළුවන්. ඉතින් පුළුවන් සබ්ජෙක්ට් එක උප්පරිමේටම අරන් ගිහිල්ලා තමන්ට අමාරු සබ්ජෙක්ට් එකත් යන්තම් S2ක් හරි දා ගන්නවා කියලා වුණ හිතා ගන්න. මුලින්ම මම මේ තුනට A3ක් දා ගන්නවා කියලා හිතලා වාඩි වුණාන් පස්සේ පාඩම් කරන්න. ඔළුව හරි මේ මනස ඒකට කියන්නේ මොකද්ද? හරිම කලබලයි. මම මේ තුනක් දානවා කියලා වාඩි වෙනවා මේසෙන් ඒ වුණාට එකම සබ්ජෙක්ට් එකක එක පාඩමක්වත් බැහැ. ඒ නිසා ඉතින් ඔළුවට හරිම මේ වදයක් එක. අනේ මං කොහොමද ඒ තුනක් දාගන්නේ? මට බෑනේ මේක. එක පාඩමක්වත් බෑ. ඒ තුනක් දාගන්නේ කොහොමද කියලා. ඒක තමයි ඔළුවේ තියෙන්නේ කිසි දෙයක් ඊට වඩා දෙයක් එන්නේ නැහැ. ඒ නිසා මුලින්ම කරන්න ඕන තමන්ට ෆිසික්ස් හරි කෙමිස්ට්‍රි හරි ඊට පස්සේ කම්බයින් හරි ලේසි සබ්ජෙක්ට් එක මොකද්ද? දැන් අපි හිතමු කෙමිස්ට්‍රි ලේසි කියලා. මුලින්ම කාමරය අස් කරගෙන හිතාගෙන අද ඉඳන් පාඩම් කරගන්නවා මේ මාස තුනේ මම කොහොම හරි මේක කරගන්නවා කියලා හිතලා වාඩි වෙලා තමන්ට කෙමිස්ට්‍රි වලත් ලේසි පාඩමක් තියෙනවානේ. ගොඩක් අයට ලේසි වෙන්නේ ඉනෝගනික් එහෙම නැත්නම් ඕගනික් එහෙම. ඒ කියන්නේ තමන්ට බැරි නම් දැන් මම මේ කතා කරන්නේ A-level first try fail වෙච්ච කෙනෙක් හරි ගොඩක්ම අමාරුවෙන් කිසිම පාඩමක් බෑ හරියට තැන් තැන් වල නෝට් නෑ එහෙම කෙනෙක්ටනේ කතා කරන්නේ. ඒ නිසා එහෙම කෙනෙක් කරන්න ඕන පුළුවන් තරම් ලේසියට කියලා දෙන සර් කෙනෙක් ගාවට යන එක. කෙමිස්ට්‍රි වලට මම ගිය අනුෂ්ක සර් අනුෂ්කෙන් දෙනල් සර්ගේ සර්ගේත් දෙවෙනි මේ සෙකන්ඩ් ෂයි එකේ මට ක්ලාස් යන්න උනේ නැහැ. ඒ නිසා ඉතින් ඔන්ලයින් තමයි කරේ. සර්ගේ මේ YouTube එකේ මේ වීඩියෝ තියෙනවා. ඒ වීඩියෝ බලාගෙන තමයි පුළුවන් තරම් පාඩම් කරගත්තේ. ඊට පස්සේ සර්ගේ ක්ලාස් ගිහපු ගෝලෙක මේ ක්ලාස් ගියාමම එහෙම තමයි පාඩම් කවර් කරගත්තේ. එතකොට ඒ සර්ගේ අපිට දැන් තේරෙනවා කියන්නේ අපි මීටරයක්වත් එහෙම නැතුව මේ කියපු ගමන් කරගෙන යන එහෙම පාඩම් කරපු කෙනෙක් නෙමෙයිනේ. ඒ නිසා අපිට පුළුවන් තරම් සහැල්ලුව සරලව කියලා දෙන කෙනෙක් ගාවට ඕන ක්ලාස් යන්න. මොකද අපි මේ ඒ තුනක් දාන්න ඉන්න කෙනෙක් නෙවෙන නිසා. එහෙම කෙනෙක් නම් යන්න ඕන ඔක්කොම මේ තියරි නෝටුයි පොත් ගණන් මිටි ගණන් දෙන කෙනෙක් ගාවට. අපිටම කිසි දෙයක් බැරි නිසා අපි යන්න ඕන සරලව කියලා දෙන කෙනෙක් ළඟට. ඒ නිසා ක්ලාස් ගිහිල්ලි වෙලා ඒ නෝට් ටික අරගෙන මුලින්ම තමන්ට පුළුවන් පාඩමක් චුට්ටක් හරි නෝට් ටිකක් තියෙන පාඩමක් අතට අරගෙන හිතමුකෝ ඉනෝගනික් වල මට මේ තියරි ටික තියෙනවා තියරි නැත්තම් ඒ නෝට් පොත් සම්පූර්ණ කරගෙන හරි ෆොටෝ කොපියක් ගහගෙන හරි මුලින් එක පාඩමක් කම්ප්ලීට් කරගන්නවා ඉනෝගනික් පාඩම නම් ඒ පාඩම කම්ප්ලීට් කරගෙන දැන් මේ පාඩමේ නෝට් ටික තියෙනවා මල් ළඟ මම දැන් කරන්න ඕන මේක හොඳට පාඩම් කරගන්න එක ඉනෝගනික් පාඩම් කරගන්න සතියක් ගියා කියමුකෝ සතියම කමන්නේ ඒ පාඩම් කරගන්නවා ඊට පස්සේ පාඩමේ තියෙන MCQ ටික ඊට පස්සේ
ස්ට්‍රක්චර්ඩ් එක රචනා ප්‍රශ්න ටික ඔක්කොම පාස් පේපර් පොත අරගෙන ඉවරලා පිළිවෙලට කරගෙන යනවා. පිළිවෙලට කියන්නේ MCQ උනම් කරන්න ඕන කෙමිස්ට්‍රි වල මුලින්ම මට කියලා දීපු ක්‍රමේ මම කරපු ක්‍රමේ සියාර පොතක් ගන්නවා. සියාර පොත අරගෙන කොටු ගහලා ඉවර වෙලා කොටු කියන්නේ එක පිටුවකට කොටු හතරක් වගේ ගහලා ඉවර වෙලා පළවෙනි අංකය දානවා, දෙවෙනි එක දානවා, තුන්වෙනි එක. දැන් එක අවුරුද්දක මාස්ටර් ගයිඩ් එකේ එක අවුරුද්දක ප්‍රශ්න MCQ 50ක් තියෙනවානේ. 50ට කොටු 50ක් ගහගෙන Tamanට පුළුවන් පළවෙනි MCQ ට්‍රයි කරනවා. ආ ඒක කරන්න බෑ. දෙවෙනි එක ට්‍රයි කරනවා. ඒ කියන්නේ මේ ඉනෝගනික් ටික විතරයි. ඉනෝගනික් පාඩමනේ දැන් අපි ෆිට කරගත්තේ. ඉනෝගනික් ටික විතරක් MCQ එහෙම එහෙම දෙක තුනක් කරගෙන යනවා. එකක් බෑ, දෙකක් බෑ, තුනක් බෑ, කවුලක් නෑ. පුළුවන් ටික කරලා ඉවර වෙලා ඊට පස්සේ ආයේ මම උත්තර ටික බලනවා. උත්තර ටික බලලා ඉවර වෙලා රෝසගේ විවරණය හරි වෙන විවරණ පොතක් හරි අරගෙන රෝසගේ විවරණය ගොඩක් නිවැරදි. ඒ විවරණ පොතක් අරගෙන ඉවර වෙලා ආ මේක හරිද, මම කරපු විදිය හරිද, එහෙම නැත්නම් කරපු විදිය වැරදි, සමහර විට උත්තරේ හරි යනවා. ඒ වගේ ඒවයි රතු පෑනකින් ලියා ගන්න. මම මේ කරපු විදිය වැරදි, මේක වෙන්න ඕනේ මෙහෙමයි කියලා නෝට් එකක් දා ගන්නවා අර කොටු ඇතුලේ. ඊට පස්සේ ආයෙමත් ඊළඟ දවසෙත් MCQ ටික පුළුවන් ටික කරනවා. එහෙම එහෙම එක පාඩමක් ෆුල් ෆිට් කරගන්නවා. ඔන්න ඊට පස්සේ ඇඩිසක් කියනවා මට ඉනෝගනික් නම් අවුලක් නැහැ. ඉනෝගනික් ඕන තැනකින් පුළුවන් වෙන විදිහට පාඩම ෆිට් කරගන්නවා. ඊට පස්සේ ආය අල්ලන්න පුළුවන් පොඩි පාඩමක් තියනවා නම්, ඒ කියන්නේ පේපර් එකටත් එන ලේසි පාඩමක් තියනවා නම් ඒ පාඩම අල්ල ගන්නවා. ඒ විදිහට සබ්ජෙක්ට් එකෙන් සබ්ජෙක්ට් එකට පුළුවන් පාඩම් ටික කරගන්නවා. ඊට පස්සේ ෆිසික්ස් ගැන කතා කරොත් ෆිසික්ස් වල මුලින්ම කරගන්න ඕන පැට්‍රිකල් ටික ලේසි මේ පාඩම් කරගන්න ඕන. පැට්‍රිකල් ටික පාඩම් කරගත්තට පස්සේ පැට්‍රිකල් වලින් ෆිසික්ස් වල ලොකු ගේමක් ගහන්න පුළුවන්. පැට්‍රිකල් ටිකයි සෙකන්ඩ් එකට මම මේ කියන්නේ C3ක් හරි S3ක් හරි දාන්න ඉන්න කෙනෙක්ට, එහෙම නැත්නම් A3ක් දාන්න ඉන්න කෙනෙක්ට නෙවෙයි. පැට්‍රිකල් ටික පාඩම් කරගෙන ඉවර වෙලා ඊට පස්සේ සෙකන්ඩ් එකට අනිවාර්යෙන් එන පාඩම නේ තාපය වගේ පාඩමකට අත තියෙනවා. ඒ පාඩමට අත තිබ්බට පස්සේ ඒකේ පැට්‍රිකල් උයි ඊට පස්සේ MCQ වලට එන පොයින්ට් ඒව ඔක්කොම පාඩම් කරගෙන ඒ පාඩම ෆුල් ෆිට් කරගත්තාන් පස්සේ ඒ පාඩමෙන් පේපර් එක දුන්න කවුරු හරි පේපර් එක දුන්න තනි ප්‍රශ්න ටික ලියන්න බැරුණොත් අර පාඩමෙන් පුළුවන්. ඒ විදිහට පාඩමෙන් පාඩම ෆිට් කරගන්න ගියන් පස්සේ අපිට පුළුවන් තේරෙනවා, මාස දෙකක් තුනක් වගේ යනකොට තේරෙනවා මට මේ පාඩමත් පුළුවන් මේකත් පුළුවන්. ඔන්න ඊට පස්සේ Tamanට තේරෙනවා මම S මට්ටමේ ඉන්නේ. අයි පාස් පේපර් කරනවා, MCQ කරනවා, ඒව කරනකොට තේරෙනවා මම S මට්ටමක වගේ ඉන්නවා. ඊට පස්සේ ඔළුව හදාගන්න අපි C මට්ටමට යන්න. මම මේක S එක දැන් C එකක් කරගන්න ඕන කියලා. ඉසිස් වලත් මම හිතන විදියට MCQ ටිකට රෙඩි වෙනවට වඩා මුලින් සෙකන්ඩ් එකට රෙඩි වෙන එක ගොඩක් ලේසි. සෙකන්ඩ් එක ලියා ගන්නවයි කියන්නේ MCQ 50න් 25ක්වත් ගහගත්තොත් සෙකන්ඩ් එකට ගොඩක් ලියා ගන්න පුළුවන් වුණොත් හරි. ඒ නිසා මුලින්ම සෙකන්ඩ් එක හදාගන්න. එතකොට පැට්‍රිකල් හතර එන්නේ ගොඩක් වෙලාවට යාන්ත්‍ර විද්‍යාව, තාපය, ඊට පස්සේ ධාරා විද්‍යුත ඉලෙක්ට්‍රොනිකු එකයි. හතරවෙනි එක දුෂ්ට්‍රාවිතාව විකිරණය. ඔය වගේ පාඩම් වලින් මුලින් පැට්‍රිකල් ටික පාඩම් කරගන්න එක කරන්න පුළුවන්. ඒක පාඩම් කරගෙන ඊට පස්සේ සෙකන්ඩ් එකේ තව එන අනිවාර්ය ප්‍රශ්න විදියට ගොඩක් වෙලාවට පළවෙනි ප්‍රශ්නේ යාන්ත්‍ර විද්‍යාව, ඊට පස්සේ තාපය, යාන්ත්‍ර විද්‍යාව, තාපය, ධාරාව, ඉලෙක්ට්‍රොනික. ඔය ඉලෙක්ට්‍රොනික කියන්නේ පොඩි පාඩම්. දැන් අපි S3ක් දාගන්න ඉන්න එක්කෙනෙක් නේ, කියන්නේ ඉන්න එක්කෙනෙක් කියන්නේ Tamanට බැහැනේ. බැරණා ඉතින් ශේෂ්ත්‍ර පාඩම් මුලින්ම මේ විද්‍යුත් ශේෂ්ත්‍ර, චුම්බක ශේෂ්ත්‍ර ඕවත් අල්ලනට වඩා Tamanට ලේසි පාඩමක් නේ කරගන්න ඕන. පාඩමෙන් පාඩමට තාපය ෆිට් කරගත්තට පස්සේ ආයේ ඒ තාපය හරි. දැන් ආයේ යාන්ත්‍ර විද්‍යාව හරි. එහෙම නැත්නම් Tamanට පුළුවන් පාඩමක්. දුෂ්ට්‍රාවිතාව වුණත් අවුලක් නැහැ. එහෙම පුළුවන් පාඩම් ටික ෆිට් කරගෙන ගියන් පස්සේ සෙකන්ඩ් එක ලියා ගන්න ලේසි. ඊට පස්සේ තමයි අපි MCQ එකට MCQ ටික මෙන්න මේවායින් එනවා. එහෙම කියලා MCQ ටික රෙඩි වෙන්න ඕන ඊට පස්සේ. ෆිසික්ස් වල එහෙමයි. ඊට පස්සේ ඇප්ලයිඩ් ගැන කතා කරොත් ඇප්ලයිඩ් කියන්නේ පාඩම් කරලා කරන්න පුළුවන්, කම්බයින් කියන්නේ පාඩම් කරලා කරන්න පුළුවන් එකක් නෙවෙනේ. ඒ නිසා ඇප්ලයිඩ් වල මුලින්ම ඒත් එහෙම තමයි පුළුවන් පාඩමක්. දැන් හිතන්නකෝ කිසිම දෙයක් බෑ අපිට. ඊට පස්සේ ඇප්ලයිඩ් වල මුලින්ම සලරේකේ චලිතය ගත්තොත් ඒ පාඩම මුලින්ම හොඳට ෆිට් කරගන්නවා. සලරේකේ චලිතයේ පාඩම ගත්තා, නෝට් ටික බැලුවා, ගණන් ටික හදනවා, සර් දීපු ගණන් ටික ආයමත් මුලින් ඉඳන් හදනවා. එහෙම හදලා ඉවර වෙලා පාඩම ෆිට් කරගෙන පාස් පේපර් පොත අරගෙන පාස් පේපර් ගණන් ටික හදනවා. 2010 ගාන ඉඳන් 2020 ගාන වෙනකම්ම හදනවා. එහෙම හදාගෙන එනකොට Tamanට අමාරු ගණන් තියෙනවා. අමාරු ගණන් අතාරිනවා. පුළුවන් ගණන් ටික හදලා ඉවර වෙලා දැන් පුළුවන් ගණන් ටික හදලා ඉවරයි. අමාරු ගණන් අතාරපු ගණන් ආයම ට්‍රයි කරනවා. තනි ගාන දවස් හරි ට්‍රයි කරලා හදන්න පුළුවන්. ඒ කියන්නේ තීර ටික ඔක්කොම දන්නවා නම් Tamanට හදාගන්නනේ බැරි. තනි ගාන තනි දවස් හරි ට්‍රයි කරලා එක ගාන හැදුවත් අවුලක් නැහැ. එතකොට ඔළුව හැදෙනවා ගොඩක්. පාඩම් කරනට වඩා මේ ගණන් හදාගන්න පුළුවන් වෙන මට්ටමට මොලේ හැදෙනවා. ඒ නිසා ඉතින් තනි ගාන හරි හදලා ඒ විදියට කරන්න. ඊට පස්සේ කම්බයින් කතා කරොත් කම්බයින් වලත් එහෙම තමයි. සෙකන්ඩ් එක මේ කම්බයින් ගන්නේ PO වල සෙකන්ඩ් එකට වර්ගජ සමීකරණ. ඊට පස්සේ ලේසි පාඩම් ටික මුලින් හදාගෙන ඉවර වෙලා ඊට පස්සේ සෙකන්ඩ් එකට මේ සූදානම් වෙලා
ඊට පස්සේ තමයි අපි ෆස්ට් එක ගැන බලන්න ඕන. මොකද සෙකන්ඩ් එකට ගොඩක් ලකුණු හම්බ වෙනවනේ 60ක්ද කොහෙද? ඒ 60න් ඉතින් 35ක් හරි ගත්තොත් හරිනේ 30ක් හරි 150ක්. ඒ නිසා සෙකන්ඩ් එකට මුලින් මේ ලෑස්ති වෙලා ඊට පස්සේ තමයි ෆස්ට් එක ගැන බලන්න ඕන. එහෙම. ඊට පස්සේ ගොඩක් වෙලාවට දැන් පාඩම් සමහර ළමයි කියනවා නංගිල හැම අනේ මන් ඊයේ දවසේම පාඩම් කරා ඒ වුණාට පාඩම් කරපු දෙයක් නැහැ වගේ මම හරියට පාඩම් කරා ඒ වුණාට රිසල්ට් එකක් නැහැ එහෙම කියන්නේ මට ෆ්‍රෙෂ් අයගේ වුණේ ඒක මම දවසේම කාමරේ ඉඳන් මේසේ වාඩිලා උදේ 6ට 4ට වාඩි වෙනවා ඊට පස්සේ ආයේ හවස 6 4 වෙනකන් එක දිගට නිකන් පාඩම් කරා වගේ දැනෙනවා ඊට පස්සේ ඉතින් කියනවා මම අද දවසේම පාඩම් කරා ඊයේ දවසේත් පාඩම් කරානේ දැන් නිදා ගන්නවා කියලා 7 8 වෙනකොට නිදා ගන්නවා දවල් දවසේම පාඩම් කරානේ කියලා හැබැයි සෙකන්ඩ් ෂයි එකෙත් ඒ විදිහටම සෙකන්ඩ් ෂයි පටන් අරගෙන මුල් දවස්වල ඒ විදිහටම පාඩම් කරා ඊට පස්සේ ඒ දැනෙනවා හිතට මම අද දවසම පාඩම් කරානේ එහෙම කියලා. ඊට පස්සේ මම කරන්න ගත්තේ පොතක් අරගෙන ඉවර වෙලා ඒත් මමත් YouTube වීඩියෝ එකක් බලලා motivation වීඩියෝ එකක් බලලා ඉවර වෙලා අයිය කෙනෙක්ද කොහෙද කියන්නේ? ඒ අර rank එකක් දාපු අයිය කෙනෙක්. ඒ වීඩියෝ එක බලලා ඒ අයියගෙන් ඒක අහගෙන මමත් කරා. මම කරේ පොතක් අරගෙන ඉවර වෙලා පොතේ ලස්සනට මේ date එක එහෙම දාලා ඉවර වෙලා අද සඳුදා මේ ජූලි 3 එහෙම කියලා දාලා ඉවර වෙලා පාඩම් කරන්න වාඩි වෙන ටයිම් එක දැන් 4ට වාඩි වුණා කියනකෝ. කාල හොදගෙන විදගෙන හතර වාඩි වෙලා මම කරන්නේ වාඩි වෙන ටයිම් එකත් ලියනවා ආයි පුටු වෙන්න ගින ටයිම් එකත් ලියනවා. එතකොට ඒ වෙලාවෙද්දී මම වැඩ කරලා තියෙන්නේ. ඊට පස්සේ එළියට ගිහිල්ලා වතුර බීපුවා, කාපෝ බීපුවා ඇඩ් වෙන්නේ නැහැ නේ අපි පාඩම් කරපුවට. ටීවී එකත් පොඩ්ඩක් බලනවා, FB එකේ පොඩ්ඩක් යනවා. ඒවා අදාල වෙන්නේ නැහැ. පාඩම් කරපු වෙලාව කියන්නේ මේසේ වාඩිලා ඉඳගෙන පාඩම් කරන වැඩ කරන වෙලාවනේ. හතරට මේ වාඩි වුණා නම් මම ආයි නැගිටින වෙලාවත් ලියලා යනවා. 7යි කාලට නැගිටලා. ඊට පස්සේ මම ආයි වාඩි වෙන්න එනකොට 9යි 10යි. ඒකත් ලියනවා. එහෙම එහෙම දවස් බලනකොට මං එදා දවසම හරියට මේසිනම් පාඩම් කරලා තියෙන පැය එකයි. හැබැයි හිතට නිකන් ආද දවසම පාඩම් කරානේ එහෙම කියලා කලින් දැනුණට ඇත්තටම අපිට වෙලා තියෙන දවසට පැය එකයි එකමාරයි දෙකයි ඔහොම පාඩම් කරලා තියෙන පැය තුනක් පාඩම් කරලවත් නැහැ. ඊට පස්සේ ওই විදියට කරගෙන යනකොට හිතට දැනෙනවා සතියක් වගේ කරගෙන යනකොට හැමදාම පිටුව නිකන් හිස්. ඇයි වෙලාවල් ගොඩක් ලියලා නැහනේ. 4ට වාඩි වුණා. 7යි කාලට නැගිටලා. ආයි 8ට වාඩි වුණා. 9යි කාලට වාඩි වෙලා. එහෙම එහෙම මේ ගොඩක් අඩු වෙලාව පාඩම් කරලා තියෙනවා. එතකොට හිතට දැනු මොකද්ද මේ කරන්නේ? මේ දවසරම් පැය දෙකයි පාඩම් කරලා තියෙන්නේ. සර්ලා ක්ලාස් වල කියනවා මේ දවල් දවසර පැය 6ක් පාඩම් කරන්න, රැට ආයෙ පැය 6ක් පාඩම් කරන්න, පැය 12ක්වත් දවසර පාඩම් කරන්න. එතකොට පුළුවන් කියලා සර්ලා කියනකොට අපි මෙතන පාඩම් කරලා තියෙන්නේ පැය 1යි පැය 2මාරයි. ඒ පාර පොතේ ලියනකොට ඊට පස්සේ ඔහොම දැන් අද පැයක් පාඩම් කරා නම් මම try කරා හෙට පැය 1මාර පාඩම් කරන්න. එහෙම එහෙම exam ලං වෙලා මාස දෙකක් වගේ යනකොට දවසකට පැය 12ක් 15ක් පාඩම් කරනවා. මට නම් වැඩ මට වැඩක් උන්නේ නැහැ කියන්නේ මට ගොඩක් මතක හිටින ප්‍රමාණය අඩුයි. මම කෙමිස්ට්‍රි වල ඕර්ගනික් වල පළවෙනි පාඩම මේ ඕර්ගනික් ගත්තොත් ඕර්ගනික් වල තියෙනවනේ එක එක මේ ප්‍රතික්‍රියාව පාඩම් කරගන්න ඕනේ. මේක දැම්මොත් මේක එනවා, මේක දැම්මොත් මේක එනවා කියලා. මම කරන්නේ සතියට ඒක දවස් දෙක පාඩම් කරොත් මේ සතියේ දවස් දෙක පාඩම් කරලා පාස් පේපර් ටික කරොත් මට ආයෙලම සතියේ ඒ පාඩම් ටික ඒ විදිහට පාස් පේපර් කරගන්න බෑ. මතක හිටින ප්‍රමාණය ගොඩක්ම අඩුයි. මම ඉතින් ඒ විදිහට අදත් පාඩම් කරන මේ ටික මෙහෙටත් පාඩම් කරනවා මේ කම්බයින් වලත් මම කරේ පාඩම් කරපුවා. මගේ මතක හිටින ප්‍රමාණය ගොඩක් අඩුයි. ඉතින් එහෙම කෙනෙක් නම් කරන්න ඕනේ. ඉතින් ආයේ ඒව නෝට් බල 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 කොහොම හරි S3ක් හරි දාගන්න try කරන එක. ඒ ලෙවල් පාස් කරගන්න කොහොම හරි try කරන්න ඕන. හැබැයි ඒ ලෙවල් සමහර කෙනෙක් ඉන්නවා නම් ඒ ලෙවල් කරගන්න බැරුව අතෑරපුව හරි එහෙම හරි අනේ මට මේක කරගන්න බෑ කියලා එයාට වෙනම පාත් එකක් තියනවා නම් ඒක හොඳයි. ඒ ලෙවල් නොකරපු ගොඩක් අය ඉන්නවා හොඳ තැන් වල ඉන්න. ඒ නිසා ඉතින් යාළ ඒ ගැන හිතන්න. ඒ ලෙවල් කර ලංකාවේ ඉන්න බලන කෙනෙක් නම් ඉතින් අනිවාර්යෙන් ඒ ලෙවල් කරගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න. මොකද ඒ ලෙවල් නැහැ කියන්නේ ගොඩක් ගණන් ගන්න ප්‍රමාණය අඩුයි ලංකාවේ ඉන්නව නම් ගණන් ගන්න ප්‍රමාණය අඩුයි මොනෝද ඒ ලෙවල් වලට කරේ කොහොමද රිසල්ට් කියලා හොයන් පස්සේ අපිට දෙන්න උත්තරයක් නැති වෙනවා. ඒක මට ෆ්‍රෙෂ් අයගේ වුණා ගොඩක් අය අහන කොහොමද රිසල්ට් ඉන්නවන්ද එහෙම කියලා. අනිත් එක තමයි වටේ ඉන්න ගාය ගැන හිතන්න මේපා. කවුරු හරි අල්ලපු ගෙදරක් කෙනාට මෙහෙම රිසල්ට් එකක් තියෙනවා ඔයාට නෑ මොකද්ද එහෙම කියලා අහනකොට කඩාවටින් පාව මම මේක කරලා පෙන්නන්නම් කියලා හිතේ තියාගෙන කොහොම හරි කරලා පෙන්නන්න try එකක් දෙන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ තව එකක් තමයි අපි දැන් පාඩම් කරන්න මැත්ස් වල කරන්න තියෙන්නේ වැඩි හරියක් ගණන් හදන්න ප්‍රශ්න කරන්න එහෙමනේ කටපාඩම් කරන්න තියෙන ප්‍රමාණය ගොඩක් අඩුයිනේ. ඉතින් අපිට හිතර ෆිට් එකක් එන්න මම කරේ පෑන් එකතු කරා ලියන පෑන් මේ කාමරේ පොඩි නූලක් ගැට ගහලා ඉවර වෙලා Taman ලියන පෑන අද දවසේ මම මේ පෑන ඉවර කරනවා කියලා ඉවර කරන්න පෑන ඉවර කරන්න නම් මොනව හරි ලියන්න ඕන ලියනකොට පාඩම් වෙනවනේ. ඒ නිසා මම මේ පෑන එකතු කරනවා කියලා අද දවසේ ඉවර කරනවා කියලා වැඩ කරා. එතකොට පෑන ඉවර වෙනවා. ඊට පස්සේ පෑන එල්ලනවා අර නූලේ. එක දිගට පෑන දාගෙනකොට මම මෙච්චරක් වැඩ කරලා තියෙනව නේද කියලා හිතරෙනකොට මම අදත් කරන්න ඕන කියලා පොඩි මේ ගැම්මක් එනවා. ඉතින් මේක කරගන්න ඕන කියලා. ඊට පස්සේ තව ලියන කොළ, කටු වැඩ කොළ එකතු කරන්න පුළුවන්. ඒ වගේම කරන එකෙන් තමන්ටම දෙයක් හදාගන්න. මම මේ කටු වැඩ කොළ එකතු කරනවා, මම පෑන් ටික එකතු කරනවා.
එහෙම කියලා තමන්ටම දෙයක් හදාගත්තට පස්සේ පුළුවන් ඒලෙවල් වලට රිසර්ට් එකකට යන්න. ගොඩක්ම ආයෙමත් කියනවා වාඩි වෙනකොට වාඩි වෙන්න එපා. මම ඒ තුනක් ගන්නවා. අනේ මං කොහොම හරි අරයට වඩා ලකුණු ගන්න. එහෙම කියලා වාඩි වෙන්න එපා. වාඩි වෙන්න මට බෑනේ දැන් මේක. බැරි කෙනෙක් මං කියන්නේ. නැත්නම් මේ ෆ්‍රෙෂයි ෆේල් කෙනෙක් හරි නැත්නම් ෆ්‍රෙෂයිගේ අන්තිමේ ඉන්නව කර කිසි දෙයක් කරගන්න බැරුව ඉන්න කෙනෙක් වගේ මං කියන්නේ. වාඩි වෙන්න මං කොහොම හරි මේකට ටෙස්ට් එකක් දා ගන්නවා. මේ සබ්ජෙක්ට් එකේ මේ පාඩම මං කරගන්නවා කියලා හිතාගෙන වාඩි වෙලා ඒ පාඩම කරගන්න. ඒක විතරක් ඔළුවේ තියාගන්න. ඒ පාඩම ෆිට් කරගත්තට පස්සේ ආයෙ ඊළඟ පාඩමට යනවා. එතකොට සතිය දෙකක් තුනක් ඔය ඉදිරිය කරනකොට ආපස්ස හැරිලා බලුවම තේරෙනවා මට මේ පාඩම් ටික ඔක්කොම පුළුවන්. දැන් මට පාඩම් පහක් පුළුවන්. ඊට පස්සේ මාස්ටර් ගයිඩ් කරනකොට පේසුරු කරනකොට Tamanට තේරෙනවා මට මේ කලින් බැරි වෙලා තිබුණ පාඩම් ටික දැන් පුළුවන් කියලා. ඊට පස්සේ එහෙම හිතාගෙන ලකුණු පේපර් වලට අනිවාර්යයෙන් ලකුණු දා ගන්න. ඒ කියන්නේ පේපරේ කරලා ඉවර වෙලා ටයිම් කරලා පේපර් කරලා ඉවර වෙලා ලකුණු දාන්න. ලකුණු 31යි නෝ. ආ දැන් මං S මට්ටමේ වගේ ඉන්නවා. මං දැන් try කරන්න ඕන අලුත් පාඩම් ටිකක් හදාගෙන C මට්ටමට යන්න. එහෙම පියවරෙන් පියවරෙන් යන එක තමයි හොඳම. නැත්තම් ඒ තුනක් දාන්න කෙලින්ම මං ඒ තුනක් දා ගන්නවා කියලා තව මාස තුනයි විභාගෙට තියෙන නෝට් ඇත්තෙත් නෑ. ඊට පස්සේ හරියට පාඩම් කරලත් නෑ. එහෙම හිතන්න එපා. ආ එහෙනම් ඔයාලා මේ මං හිතන මේ වීඩියෝ එකේ මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න ඇති කියලා කොහොම හරි ඒලවල් පාස් කරගන්න try එකක් දෙන්න. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. පරිස්සමෙන් ඉන්නවල් හැමෝම උත්සන්න දෙවි පිටයි.